අයිබෝන් අකාබනික රසායන විශේෂ පුනරීක්ෂණ පාඩමාලාවක් මේ දවස්වල දෙරණ රූපවාහිනී නාලිකාව ඔස්සේ අද දෙරණ 24 සේ විකාශ වෙනවා උදෑසන 6:30ට. එතකොට ඒක අපි වැඩසටහන් දෙකක් මේ වෙද්දි අකාබනික රසායන පුනරීක්ෂණ කියවට මේක අපි සිද්ධාන්ත කරමුත් තියරි එකත් එක්ක ඒ වෙලාවෙම ළමයින්ට පාඩම් හිටින විදියට සිද්ධාන්ත කරමුත් එක්ක වේගයෙන් කරුණු ආවර්ජනය කරලා ප්‍රශ්නත් සාකච්ඡා කරන ඉදිරි වැඩසටහන් වලදී කරගෙන යනවා. එතකොට මේ හදිසියෙම ළමයි අපේ අහලා තිබ්බා මේ මැසේජස් ගොඩක් තිබුණා මේ මේ පාඩම් මාලාව නවත්වලාද කියලා. එතන මේ පාඩම් මාලාව නවත්වලා නැහැ, පොඩි ගැටලුවක් තියෙනවා. ඒක නැහැ මම දැනුවත් කරන්න යන්නේ. දැන් අද දෙරණ 24 නාලිකාව ඔස්සේ මේ අද දෙරණ එඩියුකේෂන් YouTube channel එකේ ඔයාලට මේ වීඩියෝ ටික බලන්න පුළුවන්. විද්‍යාගණිත විෂයන් වල පාඩම් ඇත්තටම ආරම්භ කරේ රසායන විද්‍යාවේ මම. රසායන විද්‍යාව මගේ පාඩම් වලින් තමයි, අකාබනික රසායනෙන් තමයි. විද්‍යාගණිත ඊට කලින් සිංහල භාෂාව පිළිබඳ මේ වැඩසටහන කරලා තිබ්බේ. ඊට පස්සේ ඇත්තටම ඒකවුන්ටින් සිංහල වගේ විෂයන් වලින් පස්සේ විද්‍යාගණිත අංශ විෂයන් වල පාඩම් මාලාව දෙරණ හරහා පටන් ගත්තේ රසායන විද්‍යාවේ මගේ පාඩම් හරහා. එතකොට විද්‍යාගණිත අංශ ළමයි වෙනුවෙන් මේ නොමිලේ රූපණී හරහා උගැන්වීම ආරම්භ කරපු කෙනෙක් විදියට මට කියන්න දෙන්න. මම දිගටම මේ කටයුත්තත් එක්ක වැඩ කරන්න කැමතියි. ඊට අමතරව සිරස නාලිකාව හරහා කාබනික රසායනය TV1 ඔස්සේ TV1 නාලිකාව ඔස්සේ කාබනික රසායන සීඝ්‍ර ප්‍රොඩක්ෂන් පාඩම් මාලාවක් පරිවර්තන සමාවේගී පාඩම් මාලාවක් මේ දවස්වල කරගෙන යනවා. ඉතින් මේ බොහොම කැමැත්තෙන් නොමිලේ සත්කාර වලට මම සහභාගී වෙනවා. මොකද යම් පිටසක් ඉන්නවා මේ රට ඇතුලේ ඔන්ලයින් පන්ති වලට මුදල් ගෙවන්න බැරි පිටසක්. එතකොට දැන් අනිත් කාරණාව තමයි මම කොයි වෙලාවකවත් ඔය පාඩමක බොහොම පුංචි කොටසක් විතරක් නොමිලේ දුන්න කෙනෙක් නෙමෙයි. මතකද දන්නේ කොරෝනා පළවෙනි රැල්ල කාලේ 2020 කණ්ඩායමට මේ ඉගෙන ගන්න අවස්ථාවක් නැතුව ඉන්නකොට ගොඩක් ගුරුවරු ඔන්ලයින් ක්ලාසස් පටන් ගත්තා. නමුත් මම ඔන්ලයින් පන්ති පටන් ගත්තේ ගොඩාක් පහු වෙලා. ඇත්තටම ඔන්ලයින් පන්ති අවසානයේදම ආරම්භ කරපු ගුරුවරුන් මේ කෙනෙක් තමයි මම. 2020 වල කණ්ඩායමට කොරෝනා පළවෙනි රැල්ල කාලේ මම කරේ ඒ වෙනකොට ඉතුරු වෙලා තිබ්බ පාඩම් ටික සම්පූර්ණයෙන්ම නොමිලේ මගේ ළමයින්ට වගේම ලංකාව පුරා ඉන්න තැම ළමයින්ටම ඉගෙන ගන්න පුළුවන් වෙන විදියට නොමිලේ මගේ YouTube channel එක හා මුලින් නම් පිළිවෙලට බොහොම ලස්සනට ඉගෙනුවා. මම වඩා ප්‍රමාණවත් කියන්නම් අදටත් මේ වීඩියෝස් ටික මම අයින් කරලා නැහැ, බලන්න පුළුවන්. ප්‍රමාණවත් එකම කියන්නම් රසායනික සමතුලිතතාව සම්පූර්ණ වීඩියෝ 10කින් පාඩම ආවරණය කරා. අම්ල බෂ්ප සමතුලිතතාව pH වක්‍රය කියන පාඩම දීර්ඝ පාඩමක්, ළමයි අමාරුම කියන පාඩම pH එක ගණන්, ඒවා වීඩියෝ 18කින් සම්පූර්ණ පාඩම ආවරණය කරා. එසි ද්‍රාවිතාගුණයේදී ඊට පස්සේ ව්‍යාප්ත සමූහකේ ගණන්, ඊට පස්සේ ගත්තොත් සම්පූර්ණ පාඩම වශයෙන් චාලක රසායනය සම්පූර්ණ ඒකකය මුලින්ම අගට සියල්ල සම්පූර්ණ කරලා වීඩියෝ මම දැන් 10ක් 11ක් විතර 10ක් යොදාගෙන, ඊට පස්සේ ගත්තොත් ශක්ති විද්‍යාව සම්පූර්ණ ඒකකය වීඩියෝ 11ක් යොදාගෙන සම්පූර්ණයෙන් ආවරණය කරා. ඒතර එතනදී මම අර නොමිලේ ගන්නවා කියලා කිසිම දෙයක් අඩු කරේ නැහැ. මම මුදල් අරන් ගන්නවා වගේම කිසිම ගුරු මුෂ්ටියක් මම තියාගන්න නැතුව මට හැකි උපරිමයේ සම්පූර්ණ සිද්ධාන්ත කර්මවල ඉඳගෙන ප්‍රශ්නත් එක්ක පාස් පේපර් ප්‍රශ්න ඔක්කොමත් එක්ක තමයි කියලා දුන්නේ. බොහොම ලස්සනට ගොඩක් හොඳ ප්‍රතිචාර තිබුණා. ඒවට දැනුම් තියෙනවා. ඒ පාඩම් මාලාව අනුෂ්කේතුනේ YouTube channel එකේ වාර පුළුවන් playlist එකට යන්න. උඩම තියෙන playlist එක. ඒ playlist එකෙන් ගිහින් මේ සම්පූර්ණ එකක වින් කරලත් මම දාලා තියෙනවා මේ ඒ අදාළ මාතෘකාවට. බලන්න පුළුවන්. ඊට අමතරවත් තව විවිධ පාඩම් වල විවිධා බන්ධන පාඩමේ කොටස් වෙනත් පාඩම් වලත් තවත් ප්‍රශ්න සාකච්ඡා ඇතුළු විවිධ දේවල් නොමිලේ මේ YouTube channel එක හරහා යොදලා දෙනවා. විශේෂයෙන්ම මම කිව්වේ චාලක රසායන ශක්ති විද්‍යාව, ආම්ල බෂ්ප සමතුලිතතාව, රසායනික සමතුලිතතාව, KSP ඔන්නෝයි පාඩම් ටික සම්පූර්ණ පාඩම් මාලාව මුලින්ම අගට මම දාලා තියෙනවා YouTube channel එක හරහා. ඉතින් මේ නොමිලේ TV channel වල උගන්නන එකත් දැන් දායක වෙන්න මට අවස්ථාව ලැබුණා. ඒකත් ආරම්භ කරපු ගුරුවරයෙක් විදියට මේ COVID-19 මේ තත්ත්වයත් එක්ක. ඉතින් සිරසේ යනවා. සිරස TV ඔස්සේ අපි TV1 නාලිකාව හරහා විකාශය වෙනවා කාබනික රසායන සීඝ්‍ර ප්‍රොඩක්ෂන් පාඩම් මාලාව සහ දෙරණ ඔස්සේ අකාබනික රසායන පාඩම් මාලාව. ඒක ගොඩක් ළමයි කලබල වෙලා තිබුණා. මගෙන් අහලවල තිබුණා මේ දෙරණ යන ඉනෝගණික එක නතර කරලාද තියෙන්නේ කියලා. එහෙම නතර කරලා නැහැ. මුංචි ගැටලුවක් එතන තියෙන්නේ. මම ඒකට විස්තර කරන්න දැන් අද වෙද්දී මේ දෙරණ නාලිකාව හරහා විෂයන් විශාල ප්‍රමාණයක් මේගොල්ලෝ උගන්වනවා. විවිධ තාක්ෂණ විෂය ධාරාව, කලා විෂය ධාරාව, වාණිජය වගේ. එතකොට ඒකට එක්ක විෂයන් විශාල ප්‍රමාණයක් තියෙනවා. අනෙක් කාරණාව එක විෂයකට ගුරුවරු දෙන්නෙක් වගේ ප්‍රමාණයක් සහභාගී වුණොත් දකින්න ලැබෙනවා. ඉතින් ඒක මට බලපෑම් කරන්න බැහැ. ඒකට ඒගොල්ලෝගේ තේරීම. එතකොට ඉතින් ඒකත් එක්ක ඔයා හිතලා බලන්න. ඒගොල්ලෝ ගුරුවරුත් විශාල ප්‍රමාණයකට අවස්ථාව දීමත් එක්ක සතිපතා මගේ අර අකාබනික රසායනේ පාඩම සතිපතා විකාශය වෙන එකක් නැහැ. මම හිතන්නේ ඊළඟ කොටස මෙලිදි පටිගත කරලා තියෙන්නේ. අපි දැන් S ගුණුව අවසන් කරා. ඊට පස්සේ P ගුණුවට පොඩි ආරම්භයක් ගත්තා. P ගුණුවේ ඉතුරු ටික මම මේ වෙද්දිත් පටිගත කරලා තියෙන වැඩසටහන මම හිතන්නේ විකාශය වෙයි සති තව 2-3
යනකොට මම දැන් අගෝස්තු මාසේ අන්තිම වගේ ඊළඟ කොටස තුන්වෙනි කොටස විකාශය වෙයි. ඒතර මම සූදානම් නොමිලේ උගන්නන්න කිසිම මේ අකමැත්තක්වත් කිසිම දෙයක් නැහැ. මම මේ YouTube වහා මේ තරම් ප්‍රමාණයක් නොමිලේ උගන්වන්න නැහැ නේ. මම කැමති නම් අනිත් මම ওই නොමිලේ උගන්වද්දී ගොඩක් උරුරු කරන්නේ අර ඔයගොල්ලෝ කළු දොදොල් ගන්න ගියාම කතරගම වන්දනාවේ ගිහිල්ලා දොදොල් ගන්න ගියාම මේ ඒ දොදොල් විකුණන කට්ටිය පුංචි කෑල්ලක් දෙනවනේ රහ බලන්න චූටි කෑල්ලක් රස බලන්නේ කියලා මේ කිලෝ එකක් ග්‍රෑම් 500ක් එහෙම දෙන්නේ නැහැ නේ. නමුත් මගේ YouTube channel එකේ වාරේ නොමිලේ මේ පාඩම් මුලින් නම් අගට. ඒත් මම රූපවාහිනිය ගන්නවත් ඒ වගේ තමයි රස බලන්න මම කිලෝ ගානක් දෙනවා. මම මේ චූටි කොටසක් කරලා shape වෙන්නේ නැහැ. දැන් ඉනෝවලින් නම් මුලින් ඉඳන් පිළිවෙලකට තියරිත් එක පාඩම් මාලා ප්‍රශ්නත් එක හැමදේම සාකච්ඡා කරනවා. දැන් ශක්ති විද්‍යාව, චාලක රසායනේ පාඩම් YouTube channel එකේ මම අදටත් දාලා තියෙනවානේ. ඒව ගත්තොත් වාර playlist එක ගිහලා බලන්න. මම මුලින් ඉඳන් පිළිවෙලකට පාඩම කරගෙන යනවා. අර ගොඩාක් ටියුෂන් ගුරුතුරු ප්‍රසිද්ධ කට්ටිය හැබැයි කරේ මොකද්ද අර චූටි දොදොල් කෑල්ලක් රස බලන්න දුන්නා වගේ පාඩම පුංචි කෑල්ලක් YouTube දාන නොමිලේ ඊට පස්සේ ගෙන ඔන්ලයින් පන්තියට එන්න ඒකින් ගෙන ගන්න කියලා අනිත් එක එක නම් බලන්න තියරි රිවිෂන් පේපර් ක්ලාස් වගේ ගොඩක් නම් වලින් පන්ති සෑහෙන මුදල් ගාස්තු ආයකදී මුත් සිද්ධ වෙනවා ඉතින් දැන් මගේ ඔන්ලයින් පාඩම අරගෙන ගත්තා මේ ගෙවන ගාස්තුවට මාස කීපයක් ඇතුළත මුළු සිලබස් එකමත් කරනවා තියරි රිවිෂන් පේපර්ස් ඔක්කොම පාස් පේපර්ස් හැමදේමත් කරනවා ඉතින් විශාල මුදලක් ඉතුරු කරගන්න අවස්ථාවක් මගේ ඔන්ලයින් පන්ති වලට සහභාගී වෙන ළමයින්ටත් මේ වෙද්දි ලංකා පුරාම ලැබිලා තියෙනවා ඉතින් මමත් විශාල මුදලක් උපයනවා ඒක මම නෑ කියන්නේ මොකද විශාල ළමයි ප්‍රමාණය ලංකා පුරා ඔන්ලයින් ක්ලාස් එකේ තියෙනවා එතකොට නමුත් මම කියන්නේ ඒ මුදල් ලැබීමට අමතරව මේ නොමිලේ සත්කාරය YouTube බාරහා රූපාලේ නායකහරහා කරන්න බොහොම සතුටින් බොහොම කැමැත්තෙන් ඒ දේවලුත් කරනවා මොකද මුදල් ගන්න බැරි ළමයි නිසා ඉන්න නිසා එතකොට ඉතින් ওই වැඩපිළිවෙල ගත්තොත් එම් මම කොහොමත් කුමන නාලිකාවේ ඉගෙනුවත් මම ඒ අදාළ පාඩම කොනක ඉඳන් මුලින් ඉඳන් පිළිවෙලකට ලස්සන තේරෙන විදිහට බොහොම සද්භාවයෙන් කරගෙන යනවා මගේ එතන අරමුණක් නැහැ එතන චූටි කෑල්ලක් උගන්නලා ඊට පස්සේ සම්පූර්ණ එක කරන්න පන්තියට එන්න කියලා මම කවදාවත් කියන්නේ නැහැ ඒක ඔයා තීරණය කරන්න ඒක ළමයි තීරණය කරන්න ඕනේ මොකද මම දැන් YouTube බහා නොමිලේ සම්පූර්ණ පාඩම් දාන්න යන්නේ එහෙම නැත්නම් ගොඩාක් ගුරුරුවා බල බලන්න YouTube channel වල උගන්වලා තිනවා බොහොම පාඩම පුංචි කොටසක් නැත්නම් නිකන් paper discussion එකක් විතරයි අර සම්පූර්ණ theory එක මුලින්ම අගට පාඩම දාන්නේ නැහැ ඒකත් එක්ක ඔයාලා තේරුම් ගන්න මම විතරක් නෙමෙයි ගුරුරුවෝ කීප දෙනෙක් ඉන්නවා ලංකා පුරාම මේ ප්‍රසිද්ධ ගුරුරු කියන අය මේ නොමිලේ උගන්වපු මම විතරක් නෙමෙයි තවත් ඉන්න එක මම අගය කරනවා එතකොට අර සම්පූර්ණ පාඩම මුලින්ම අගට නොමිලේ උගන්වන ගුරුරු ප්‍රමාණය අඩුයි කියන එකයි මම කියන්නේ ප්‍රසිද්ධ ටියුෂන් ගුරුරු අතරේ ඒතර ඔන්න වගේ තත්ත්වයක් උඩ තමයි අපි ඉන්නේ නේද බරපතල වෙනවා ඉදිරියේදීත් මම හිතනවා දෙවන නාලිකාවෙම තවත් අවස්ථාවක් ලැබෙයි කියලා මට ඉදිරියේදීත් ඔය ඉනෝකනෙක්ට් එක සම්පූර්ණයෙන්ම වගේ උගන්වන්න අර පොඩි ප්‍රමාදයක් විතරයි වැඩසටහන් වල තියෙන්නේ අර තියෙන තදබදයක් තියෙනවා මොකද විවිධ විෂයන් විවිධ ගුරුවරු ප්‍රමාණයක් සම්බන්ධ වෙලා ඉන්න නිසා ඉතින් ඉදිරියේදී ප්‍රමාද වෙලා හරි මේ පාඩම් ටික මම හිතනවා විකාශ වෙයි කියලා. ඒතර ඒක ගැන ලොක් නේ නම් ජය ප්‍රාර්ථනා කරන හැම කෙනෙක්ටම හොඳින් මහන්සිලා වැඩ කරගෙන යන්න. අනිත් කාරණාව ගත්තොත් එහෙම මේ දැන් සමහර ගුරුවරු මේ දවස්වල පොඩි මතයක් ගෙනියනවා මේ නිකන් පන්තිම යන්න ඕනේ ඉගෙන ගන්න නම් YouTube වල තියෙන මේ නොමිලේ වීඩියෝ පාඩමකින් ඉගෙන ගන්න බෑ පන්තිම යන්න පන්ති කියන එක මම අහන්නේ දැන් මේ භගවානුවේ පන්ති කරන්නේ හැමෝම ඔන්ලයින් නේද? ඒත් ඔන්ලයින් Zoom එකෙන් කරත් මුකින් කරත් වීඩියෝ එකකින් නෙමෙයි ගුරුවරයා පෙන්නේ අර බොරු මත සමාජගත කරන්න එක්තරා කපටි ගුරුවරු පිටසම් මේ වෙද්දි මේ කටයුතු කරන ඒගොල්ලෝ කියන්නේ මේ Zoom එකෙන් live Zoom ඔස්සේ එහෙම කරොත් විතරයි ළමයාට හරියන්නේ ඒක පන්තියක් වෙන්නේ කියලා. කොහොම කරාමත් මේ ඔන්ලයින් සිස්ටම් එක ඇතුලේ අපිට බෑ ගෙදරට ඇවිල්ලා ළමයාව චෙක් කරන්න. දැන් වෙනද අපි භෞතික වශයෙන් පන්ති පවත්වද්දී නම් හෝම්වර්ක් දීලා ඒක චෙක් කරනවා ළමයින්ගේ ටෙස්ට් දීලා ලකුණු දීලා දෙමාපියන්සින් පවා අපි තියනවා අපි ලස්සනට ළමයා ගැන හොයන ගමන් වැඩ කරගෙන ගියා භෞතික වශයෙන් පන්ති පවත්වපු වගමන්. මේ නමුත් දැන් මේ ප්‍රශ්නෙත් එක්ක ප්‍රායෝගිකව අපිට ඒ කටයුත්ත කරන්න එක ප්‍රායෝගික නෑ මේ ඔන්ලයින් සිස්ටම් එක ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක ඇතුලේ. මේ ඔන්ලයින් ක්‍රමවේදයක් එක්ක හැම ගුරුවරයම උගන්වන්නේ ඉතින් වීඩියෝ හරහා තමයි. හැම ගුරුවරයම උගන්වන්නේ වීඩියෝ පාඩම් හරහා තමයි. ඒකෝට ළමයා අනිවාර්යයෙන්ම දෙමාපියොත් මැදිහත් වෙලා ළමයා මේ වැඩේ හරියට කරනවද කියලා බලලා පොඩ්ඩක් ළමයාට සහ දෙමාපියන්ට තමයි වැඩි වගකීම තැවරේ. මොකද අපි ළමයාගෙන් ළමයාට චෙක් කරන්න ප්‍රායෝගිකව ඒක කරන්න බැහැ නේ ඔන්ලයින් ක්‍රමයේ ඇතුලේ මේ අපි විශාල ලංකා පුරාම ළමයි ප්‍රමාණයකුත් එක්ක. හැබැයි භෞතික වශයෙන් අපි පන්ති කරන කාලේ ළමයි ගොඩක් හිටිය කියලා නෑ. අපි වෙනම කාර්ය මණ්ඩලයක් සම්බන්ධ කරගෙන ළමයින්ට හෝම්වර්ක් දීලා පන්ති පැමිණීම් පවා අපි චෙක් කරනවා සතියක් කාලෙ නැත්තම් පේපර්ස් ලියවනවා වගේ අමුතු සිස්ටම් එකකට බයවද්දලා ළමයින්ගෙන් වැඩ ගන්න. ඉතින් මේ බයවද්දන එක දැන් කරන්න බෑ. මම මෙතන මේ වීඩියෝ එකක මේ කැමරා ඔෆිස් එකේ ඇවිල්ලා කෑ ගැහුවා කියලා එහෙම ළමයි බය වෙලා වැඩ කරන්නේ නෑ. මේ පන්ති දින භෞතික වශයෙන් නම් අපිට පුළුවන්
වැඩ කරන් යන්න ඕනේ නැත්නම් පන්තියෙන් අයින් කරනවා එහෙම කියලා කරගෙන යන එහෙම කරා අපි දිගටම නමුත් දැන් මේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක ඇතුලේ හැමෝටම මේ වීඩියෝ පාඩමක් විදිහට තමයි පාඩම Zoom එකෙන් කරත් කොහොම කරත් සජීවී වුණත් පැටිගත කර වැඩසටහනක් වුණත් මේ වීඩියෝ පාඩමක් විදිහට තමයි උගන්වන්නේ ඒක සමහර ගුරු මේ අවස්ථාවේ බොරදී මාළුපෑමක් කරනවා ඒගොල්ලෝ කියනවා මේ Zoom ඔස්සේ live online theory වෙනම කරන්න ඕනේ revision වෙනම කරන්න ඕනේ paper loss වෙනම ඉතින් සල්ලි ගන්න පුළුවන් වෙන වෙනම අන්නේ වගේ තමයි දැන් සමහරු කරගෙන යනවා. ඉතින් ළමයිත් ඒවට ඇත්තටම රැවටෙනවා. තියරි පන්ති කියලා වෙනම මුදල් ගෙනවා, ආයෙ රිවිෂන් වෙනම ගෙවනවා, බේබලාස් වෙනම ගෙවලා පන්ති ගොඩකට Zoom හරහා live යනවා කියන එකක් පාවිච්චි කරලා මේ සල්ලි පූජ කිරීමක් කරනවා ගොඩක්. නමුත් ඉතින් අපි online class එක ඇතුලේ කොහොම කරත් වීඩියෝ පාඩම ගන්න උගන්වන්නේ Zoom වලින් කරත් කොහොම කරත් අපේ එකේ වැදගත්කම තමයි නැවත නැවත මේ පාඩම බලන්න පුළුවන් ගාන හදන එක තේරුම් නැත්නම් ආපස්සට ගිහලා ආයෙ බලන්න පුළුවන් කැමති වතාවල් සංඛ්‍යාව බලන්න පුළුවන් විශාල වශයෙන් වාසි ගන්න පුළුවන් සහ විශාල වැඩ ප්‍රමාණයක් මාසෙට කරනවා තියරි ඩිවිෂන් පේපර්ස් ඔක්කොම එකම ගාස්තුවකට දීලා තියෙනවා ඉතින් ඕගොල්ලෝගේ ආර්ථිකය පැත්තෙන් බැලුවාට පස්සේ මාස ගානක් යද්දී මුළු සිලබස් එක ෆුල් සිලබස් එක කවර් කරගන්න පුළුවන් තියරි ඩිවිෂන් පේපර්ස් පාස් පේපර්ස් ඔක්කොමත් එක්ක ඉතින් මේ ප්‍රතිලාභය අපි ළමයින්ට දීලා තියෙනවා දෙමාපියන්ටත් ඒ වාසිය අත් කරලා දීලා තියෙනවා නැතිනම් පන්ති ගානකට යන්න බෑ. මුදල් වියදම් කරන් මාස ගාන, අවුරුදු ගාන. එහෙම නැතුව අඩු කාල සීමාවක් තුල මහන්සි වෙන්න ඕනේ නැහැ. ඔයාට උනන්දුව තියෙනවනේ මොකද මේ ඔන්ලයින් ක්‍රමයක් එක්ක ළමයාට අනිවාර්යයෙන්ම මේ වැඩ කරලා පාස් වෙන්න, විභාග පාස් වෙන්න තමන්ගේ දෙමාපිය ගැන හිතලා මහන්සිලා වැඩ කිරීමේ උනන්දුව ළමයාට තියෙන්න ඕනේ. මොකද අපිට බලෙන් වැඩ ගන්න බෑ මේ ඔන්ලයින් ක්‍රමයේදීත් එක්ක. Zoom වලින් කරත් කොහොම කරත් බලෙන් වැඩ ගන්න සිස්ටම් එකක් මේ ඔන්ලයින් ක්‍රමය ඇතුලේ කරන්න පුළුවන් කමක් නැහැ. බෞද්ධ වශයෙන් පන්තියකට ළමයා ගෙන්නනවා නම් අපිට ළමයා පේනවා, අය වැඩ කරන විදිය පේනවා. ඒකත් එක්ක කන්ටැක්ට් එකක් එක්ක අපිට පුළුවන් මැදිහත් වෙන්න. නමුත් මෙතනදී මේ සීමාවක් තියෙන කොහොම කරාම නම්. ඉතින් ගොඩක් ගුරුරෝයි මතයක් හදනවා වීඩියෝ පාඩම් බලලා වැඩක් නැහැ කියලා. ඉතින් ඒගොල්ලෝ දුගන්නන්නේ වීඩියෝ පාඩම් ඉන්නේ නම් Zoom ඔස්සේ. නැත්නම් මොකක් හරි වෙබ්සයිට් එකක් කරා ඒගොල්ලෝ වීඩියෝ පාඩම් ඉන්නේ උගන්නන්නේ. ඒ අර කියන්න හදන මොකක්වත් නැහැ YouTube එකේ ෆ්‍රී දාපුව බලන්න එපා. සල්ලි කියවල පන්ති යන කෙනෙක් තමයි ඔය සමහරු කියන උත්සාහ කරන්නේ. එහෙම නැහැ මම නම් කියන්නේ විවිධ විෂයන් භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, රසායන විද්‍යාව, සංයුක්ත නැටි විවිධ පාඩම් විවිධ ගුරුවරු නොමිලේ උගන්වලා තියෙනවා YouTube channel වල. ඒනම් හොඳ පාඩම් තෝරගන්න හැබැයි හොඳ ගුරුවරු තෝරගන්න. පාඩම හොඳට තේරෙනවා නම් ඒකෙන් පාස් පේපර්ස් ටික කරගන්න පුළුවන් නම් එතනින් යන්න මොකද්ද? ඒකින්ද මේ නොමිලේ උගන්වපු දෙයක් හරි මුදල් අරන් උගන්වපු දෙයක් හරි ගමන් නැහැ. පාඩම හොඳට තේරෙනවා නම් උපරිම ප්‍රයෝජනයක් එකකින් ගන්න පුළුවන් නම් ඒක බලලා තමන්ගේ වැඩේ කරගන්න. ගුරුවරුන්ගේ සමහර දේවල් වලට රැවටෙන්න එපා. තියරි වෙනම රිවිෂන් වෙනම පේපර් වෙනම කිය බෙද බෙද සල්ලි ගන්න ජාවාරමක් තමයි ඔය ක්‍රියාත්මක වෙන්නේ. අපි මුදල් ගන්නවා අපි ඒ ගන්න මුදලට සාධාරණයක් කරනවා. ඒකත් එක්ක අය බලන් ගුණා මගේ ඔන්ලයින් ටාස් එක ඇතුලේ මේ මාසික මේ පැකේජ් එක ඇතුලේ කොච්චර වැඩ ප්‍රමාණයක් කරනවද කියන එක. කොච්චර පැය ගණන් උගන්වනවද කියන එක. ඒකත් එක්ක බොහොම සූක්ෂම ක්‍රමවේද පාවිච්චි කරලා අපි ලස්සන වැඩක් කරගෙන යනවා. ඊතර බොරු ප්‍රචාර වලට අවු වෙන්නේපා. පුළුවන් තරම් මහන්සිලා නොමිලේ හරි මුදල් ගෙවලා හරි ඉතාම හොඳ ප්‍රතිඵලයකට යන මහන්සිලා වැඩ කරන්න එනම් ජය ප්‍රාර්ථනා කරනවා හැම කෙනෙක්ටම. අපි ඉස්සරහදී නොමිලේ පාඩම් සහ නිදු පාඩම් මාලා එක්ක සම්බන්ධ